පටයි අදරදුවේ පුතේ. දහමට මගක් ශ්‍රවේදෂ්‍ය අධ්‍යාපනික වැඩස්ටාන ඔස්සේ. එකොලොසන ශ්‍රේණියට අදාළව ප්‍රිසුධර්මය විෂය නිර්දේශයේ හතරවන නිපුනතාවය වන පිසුස් වහන්සේ ලෝකයේ නව විමුතිදායකයණන් බව අවබෝධ කරගනිමින් උ වහන්සේට ශාක්ෂි දරයි කියන නිපුනතාවය ඔස්සේ ඒහි නිපුුණුතා මට්ටම් තුන හතරෙත් තුන්ව නිපුුණුතා මට්ටම වන ශිදෝපාාවුලු තුන්මා අනුගමනය කරමින් ධර්මදූත සේවේ නියලෙයි. කර නිපුන්තා මට්ට මොස්සේ අද දිනේ කරුණුකාරණා බෙදාගන්නට අපි සූදානම් වයේ සිටිනවා. අද දිනේදී අදරදුවේ පුතේ අපි කතා කරන්ට බලාපොරොත්තු වෙන්නේ ශිදව පාවුලු තුමන්ගේ ධර්මදූත ගමන් පිළිබඳව. මීට පෙර වැඩස්ථානේදී අපි කතා කරේ පවුලුතුමන්ගේ ජීවිත පසුබිම සහ උන්වහන්සේ විසින් රචනා කරන ලද හසුන් පත් පිළිබඳව. මෙම වැඩසටහන තුලදී. පාුරුතුමන්ගේ ධර්මදූත ගමන් ත්‍රිත්වය කෙරෙහි අවධහන යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි ප්‍රථමේෙන් අපේ අවධානය යොමු කරමු පලමු ධර්මදූත ගමන කරෙහි. මේ සඳහා මම උදේ ගුරතුන්ට ආරාධනා කරනවා අපි හැම කෙනෙක්වම. මේ පළමු ධර්මදූත ගමන පාුලුතුමන්ගේ ඒ ගමනේ ආරම්භය සහයේ පිවිධ වැදගත ස්ථානයන් පිළිබඳව කරුණුකාරණා ඔබහමුවේ තබන්නට ඇදුවේ පපුතේ පවුලුතුමන්ගේ ධර්මදත ගමන් පිළිබඳව කතා කරනට ධර්මදුතු ගමන් තුනක් තියෙනවා එකගේ පළමු ධර්මදූත ගමන සඳහා පවලුතුමා සමග සහභාගි වෙනවා බරණබස් සහ ජොහන් මාක් කියන දෙදෙන. ඒ අනුව දැ අපි පාලුතුමාගේ ධර්මදුත ගමනට යොමුවෙමු, එතුමා ගමන ආරම්භ කරන්නේෙ කොහෙන්ද කොමුණ අරමුණක් සඳහදකෙන කාරණාවන් ගැන අපි අපි අවධාන යොමු කරමු. සිරියාවේ අන්තිියෝකයෙන් තමයි පාඩුතුමාගේ ධර්මතුතු ගමන ආරම්භ වෙන්නේ. එතුමාගේ චාරිකාවේ අරමුණ වෙන්නේ ඒ අන්තිෝක සභාවේ ශුද්ධාත්මාණන් වහන්සේගෙන්ල්ලාද මඟ පෙන්්ඩීම සාක්ෂාත් කරදීමට. එනිසායි එතුමා සිරියාවේ අන්තිෝකයෙන් මේ ධර්මතුත ගමන ආරම්භ කරනවා අපි පෙරකී. බරණ බස් සහ ජෝන් මා කියෙන දෙෙන සමඟ. එතර මෙතැති අපට විශේෂත්වයක් තියෙනවා ශුද්ධහත්ම මඟ පෙන්නීම තුළ උන්වහන්සේ යන මේ ගමන කෙසේද ගමනේදෙ උන්වහන්සේ මුහුණ දෙන්නව අභියෝග සහ තමන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම ගැන අපට හමුවන කරුණු පිළිබඳව සාකච්ඡා කරන්නට. එය අන එතුමා අන්තියෝකෙන් නැවුනගිෙනවා. නැුණගල එතුමා එනවා සලමියට සලම අපි විශේෂත්වයක් ති නොමත ධර්මශාලාවල සුභහරංචිය දේශනා කිරීමස ඳහා මේ ගමනටන් කලින් සඳහන් කළ ආකාරයට ජෝන් මාර්ක් එකතුවීම සිදුවෙන්නේ මෙතැනදී. ඉනාන තුරුව පාවලතුමා සයිප්‍රසය හරහා යනවා පාපස් දක්වා. පාපසොල්ට එතුමන් ගමන් කරනවා මේ ගමන් කිරීමේදී මෙහිදී විශේෂකරු කිහිපයක් සිදුවෙනවා. ඒ තමයි. සාගියස් පවුලස් කියන බුද්ධිමත් රෝම දේශාධිපතිය සහ ඔහුත් එක්ක සිටපු ඉන්ද්‍රජාලිකයන් ඔවන් බොරුදි වැසිවරු හැටියට පාරජේසුස් එක් එකතු වෙලා කටයුතු කරපු කෙනෙක් මෙතනද පාලුතුමාට මේ අයව හම්බ වෙනවා. ඒත් එක්කම සාගිස් පවුලස් සුභහරංචිය පිළිගැනීමට කැමැති වෙනවා. හැබැයි ඒවුනාට. ට පවායක වලක්වනවා. විශේෂයෙන්ම එලිමස් මැගෝස් තැනැත්තා කයිරාටික පුද්ගලයෙුළල සහඳුන් වනව පෙේෙහ උත්සාහරනවා ඔහු නොමගයාවල මේ ඉලක්කගත කරුණනට සුභාරංචය පිළිගැනීමෙන් සාගස් පවුලස වැලක්වීම සඳහා. යනුව එහිදී. ඔහු අන්ද භාවයට පත්වීමක් සිදුවෙනවා අපි දකිනෝ මෙතැදදි ඒ පිඩි බඳ ක්‍රියාපති විශසර කරනවා. ඉ අනතුර අපට හමුවවෙන්න පාලුතුමා ඒස්යි නැවත නැුණගල ගමන් කරනවා පර්ගාවලට. ර්ගයේ විශේෂත්වයක් තියෙනවා එතනද ප්‍රථම ධර්මදත චරිකාව සඳහා එක්ුණු ජෝන් මාක් පාලතුමාගෙන් සමුගෙන මේ ස්ථානයෙන් හැරිලා යනවා. ඊට පස්ස පාලතු එතනින් තමන්ගේ ගමන දිගටම යනවා නැවතත් පිසිදයේ අන්තියෝකය දක්වා. පිසිදේ අතතිෝකයේ විශේෂත්වයක්තනම අන්තිෝකය ව්‍යාපනත වෙලද නගරයක් මෙතනද පාුලු බර්ණබස් ඉස්්‍රායිල් ඉතිහාසේගෙන් හරිගැන ඉස්්‍රයිලය තුළ තමන්ගේ ආගමික පසුබිම ඉස්යිල් ඉතිහාසේ හා සම්බන්ධ කර අනුශාසනා කිරීම සිදුවෙන්න්න මෙතැන දී ඉනානතුරුව පවුලු නැවතත් ගමන් කරනවා ඉකෝනිය දක්වා ඉකෝනියදී තමයි සුභාරංචය දේශනාකරු පාවුලු හා බරණබස් ජුදසාහ ග්‍රීක්් ජනතාවටගැලවීම උදාකරදීම සඳහා දේශනා කකර එතම නගරෙ ජනතාව කොටස් දෙහකට බෙදෙනවා. පිරිසක් පවුලුි පැත්ති ත පිරිසක් ාරණපස්සෙන කණඩයිමට බෙත්‍රය ජුදදා නතාාව බෙදිලා ඔවුන් වාදවාද කරන්න පටන් ගන්නක්. මුන් බෙදාගන්න මොකද මේ පවුලුගේ දේශනාවල තියෙන ප්‍රබලත්වය ඔවුන් අධදාකිරන නිසා. ඉන අනතුර ඉකෝණීෙන් ඔහු වනවා නැවතත් ලස්ත්‍රාවට. ලුස්ත්‍රාවදි සිදුුවෙනවා තව විශේෂ සිදුවීමක් ඒ තමයි උපන්දාසිට කොරවසිට සිටි මනුෂ්‍යයක පවුලු සුව කරනවා මේ හේතුව නිසා එහිට මිනිස්සු පාවුලු සහ බරණබස්සු ේවත්වයෙන් පුදන්න පටන්ගන්නවා. ඒ වෙනකට ඔවුන් පුද පූජා පාර්තපු සවුස් දෙවියන් හැටියට බරණබස පිළිගන්නවා ඒත එක්කම හමිස්කින් දෙවියන් හැටියට පවුලුව පිළියරගෙන ඔවුන් දේවත්වෙන් පුදන්න ගන්න උත් පවුලු කියන අපි දේවරු නෙමෙයි අපිත් ඔබවගේ සාමාන්‍ය මිනිස්සු එසේ කිරීම දේව අපහසයක් කියලා පවුලු වස්ත්‍රගර ගැනීම සිදුවෙන්න්න මෙිහිදි තමයි එතනින් පාලු නැවතත් ගමන්වා ධර්බය දක්වා. යනු දර්බේ දිභාරංචි දේශනාකර පාවලු ස බර්ණබස් මෙහිදී ඒ සුභාරංචීයට අනුගතව බොහෝ දෙනෙක්ව තමන්ගේ ශ්‍රාවකයන් බවට පත් කිරීම. එතක මේ ර් ධර්මදේශනෙන් අනතුරුව පාවුලු නැවතත් අපසු ගමන් කරනවා අක්කාලියයට හුවෙනවා. ඇවිල් එතී සභහාවන්නේ ක්‍රියාකාරී නායකැන් පත් කරනවා ද විශේෂයෙන් ගිහිනායකත්වයක් තිබුණේ ඔවුන් පත්කරලි වෙල සුභහරංචි දේශනා කළ පාවලු ඒ සභාාව ස්ථාවර කරලා. එතරින් ඔහු නැවත නැවනගිෙනවා. නැවනැගලා ඔහු ගමන් කරනවා නැවතත් තමන් ගමන ආරම්භ කරපු අන්තයෝකයට. එයනුව අන්තිෝ ඔහු නැවත පැමිණිලා පලවෙනි ධර්මදූත ගමන පිළිබඳව. හේටිය අයට විසින් ය සමාලාලෝචනයක්ක් ඉදිරිපත්කිරීම සිදුවෙනවා.තිය අපි මේ දැක්කේ ඉතාමත්ම සැකවින් පාලතුමාගේම ධර්මදත ගමන සම්බන්ධ ක රේතුමායි ධර්මතුතු ගමනේදී අද්දුුට කරුණු රාශ්‍යයක් තියන ඔබේ පාඩන් සඳහ අධ්‍යනයකිරීමට. නමු අප ඔබට ඉතාමත්ම සැකවින් කරුණු කිහිපයක් ඉදිරිපත් කළේ ඒ ධර්මතුත්ත ගමන මතක තබා ගැනීමට පහසවෙන්නට නැතම් බොහෝධනෙකට මේ ධර්මතු ගමන නී රස වෙනවා. තියනිසා උත්සාහ කරන්න මේ ගමන් කරපු ස්ථාන අව වශයෙන්. එක් කරුණක් දෙකක්වත් ඔබේ අවධානය මතකේ තබා ගන්නට තද මා කැමතියි ඔබගේ අවධානය උමුකරන්නට මේ පළමු ධර්මදූත ගමන යුරණාට පස්සේ අපට තවත් වැදගත් සිදුවීම සිද්ධ වෙනවා. ඒක අපි විශේෂම හඳුවා ජෙරුසලම් මන්ත්‍රණ සභාව කියලා. මෙතනද අපි අපේ දුදරුවන්ට මේ කොටස තවත් තැනක අපි අධ්‍යනය කරන්නට රැවෙනවා සභා ඉතිහාසය ගැන කරුණුකාරණ අධ්‍යයනය කරදි නමුත් මෙතනත් තාමත් වැදගත් එෙම්කද පාවුලු සහ භාර්ණබස් කියන අය මේ මර්තන සභාවට සභාගුණු පුද්ගරයක්න් විදිහයට අපිට හඳුන්වා දෙන්නට පුළුවන් ඉතින්න ගෘරතුමනි මේ මෙහිදී මේ ජෙරුම් මන්ත්‍රණ සභාවේ වැදගත්කම ඉතාමත් සැකවින් අපේ දදරුවන්ට ප්‍රකාශ කළොත් අද දරනිත් ගෙුසම න්ත්‍රන සභාව ඉතාමත වැදගත් ඔබේ අධ්‍යන කටයුතු සඳහා මේ මන්තන සභාව පැවැත්වෙෙන්න්නේ කිිස්්වාර්ෂ පනහිෙදි පමණ මේ මන්ත්‍රස භා පැවැත්වෙන්නේ. මේ සඳහා මූලිකව කටයුතු කරන්න මූලිකත්වේ ගන්නන්නේ ඇැත ප්‍රධාන චරිත හැටිට අපට හමුවන්නේ පෙදුරතුමා අ ඒකම ජාගොපතුම පාවුල සහ බර්ණබස්. තැන් මේ මූලිකයන් එකට එකතු වෙලා මේ ජරරිසට මන්ත්‍ර සභහ පැවැත්වීමට කැඳවීමට හේතුවිච්ච කරණාවක්තිබුණා. ඒ තමයි දැන් පේදුරතුමා ඇතුළු පිරිස ජුදාජාතිකයන් ඔවුන් විසින්. ග සුභාරංචි ිසින් වහන්සක සුභාරංචි මේම අයයි දශනා කළේ ජුදා ජාතිකයන්ට. ඒ අනුව චර්මච්චේදන පිළිවෙත සහ අනිකු ජුදාාවත් පිළිවෙත් සිරිත්තරිත් අකුරටම පිළිපදින තිරිස්සවකට තමයි මේ ධර්මය දේශනා කළේ. නත් පාවුලුතුමා ධර්මය දේශනා කිරීම සඳහා ධර්මතුතුකමට සහභාගුණට පස්සේ පාවුලුතුමා ජුදා නොවන අනි්‍ය ජාතිකයන්ටත්ම ස්ුභාරංචි දශනා කලා. මෙතැති ප්‍රශ්නයක් මතු වුණ මේ අනි්‍ය ජාතිකයන් චර්මච්චේදනය සඳහා ඇතුල්වීම පිළිබඳ ගැටලු.ඒ අනුව මේ පිරිස අතර යම් මතවාදයක් මතු වුණ මේ අය චර්මච්චේදනය වීම සුදු සුද එහම නැත්තම් ජුදවත්පිල්වෙත් ඉටු කළ යුතුද නැද්ද එසේ ජුදිළි ඉටුකිරීම තුළ කිතුනුවෙක් වෙන්න ඕන්ට පුළුවන්ද බැරිද මේවැනි ප්‍රශ්න රාශියකට මෙයයි මුණ දුන්න. ඒ අනුව සමහරය ඉදිරිපත් කරන්න පටන් ගත්තා පාුලුතුමා ඉදිරිපත් කරන දහම නැතම් පාලුතුමා ඉදිරිපත් කරන කරුණු පිළිගන්නට බැහැ කියලා. මෙන්න මේ කාරණාවන්ට පිටිතුරු සැපීම සඳහ තමයි ජෙරසල මේ මත්‍ර සභාව කැදවන්නේය. ඒ මන්ත්‍ර සභාය ප්‍රතිඵලයක් හැටියට අවසානයේදී අපිට දක්න ලැබෙනවා. පාලුතුමා විසින් අන්‍යජාතිකයන්ට කරනලද දේශනාවන් වල ප්‍රතිඵලයක් ලෙස ඕවන් දහමට ඇතුල් වෙනකොට චර්මච්චේදනය අවශ්‍යනැහැ. අ්‍ය අවශ්‍ය නැ එකෙන රණාව තිරණයක් හැටිට උන් ගන්නවා. ඒත් එක්කම දෙතැන් දෙපාර්ශවයටම එකඟබීම සඳහා කරුණ ඉදිරිපත් කරනවා ඉදිරිපත්තවත් කරුණත් තමයි චර්මච්චේදනය සිදු නොකළත් ඔවුන් විසින් වෙනත් දෙවිදේවතාවුන්ට පුදන ලැද ආහාරපාන අනුභාවෙන් වැලකී සිටියයුතුයි. ඒත් එකම බහභාරි විවාහ නැත්තං කාමිත්‍යාචාරයෙන් වැලකී සිටියුතු. මෙවැනි කොන්දේබලට එකඟව දෙපර්ශවයටම එකඟබෙන්ට පුළුවන් තත්වේ කොන්දේශ ඇතුව මේ ජෙරුසරම් මන්ත්‍රසභාව අවසානයේදී තීරණය කරගන්නවා දෙපාර්ශම එකඟබෙනවා ඒ අනුව තමයි ජරුස මත තීරණ අන්නට දැනුන්දිමින් පසුව. අද අපි කිතුරුවන් හැටියට චර්මච්චේදනයට ඇතුබීමම අවශ්‍ය නැකිෙන තැනට මූලි පදනම ලැබෙන්නේ මෙන ජෙරසලම මන්ත්‍රස භාව තුළින්. මි හගට ශෂෙන් අපි අවධාන යොමු කරන්නේ ශුදෝ පවුලුතුමන්ගේ දෙවන ධර්මදූත චාරිකාව. ඉුරුසුල මන්තරන් ස්වභාවෙන් පසු පාලුතුමන් තමන්ගේ දෙවන ධර්මදූත චාරිකාව ආරම්භ කරනවා. ඒ සඳහා ඔබට නිමාලි ගුරතුමිය කරනුකාරණ පවසයි ඒ සඳහා පිදැන් අවධානය යොමු කරම. අදර දර චුදෝ පාලුතුමගේ දෙවන ධර්මදූත චාරිකා මෙ. චාරිකාවට සිුද පාවලුතුමා සීලස්තුමා තිමෝතිසාහලූක්තුමා කාලය ක්‍රස්තුවර්ස හතලි ස්නමයත් පලස් දෙගත් අතරේ. මෙම චාරිකාවේ ප්‍රධාන අරමුණු වූයේ පළම්ුවනිී ධර්මදූත ගමන ගිහින්ඒගොලො බිහිකරපු සභාවල දුක්සැප බැලීම සහ විශේෂයෙන් ගෙරුසිලෙන් මන්ත්‍රණ සභාවේ ගත්තීරණ එම සභහාවන්වලට දැනුන්දීමයි. මෙම ගමන පිටත්වීමට කලින් බරණබස්තුමා සහ පාවුලුතුමා වෙංවෙනවා. එකට හේතුව එයා කලින් ගමන මග හැරිලා ආවීට. ඉන් පස්සේ බරණබස්තුමා ජෝන්්මාක් සමඟ නැවන් සයිප්‍රස් සොල්ට ග්‍යාතර පාවුලුතුමා සීලස්ව තෝරාගෙන එගුල්ලු පිටත්වෙනවා ත්‍රෝවසෙක් කරා ත්‍රෝවසේදී පවඩුතුමා දර්ශනයක් දකිනවා එ දර්ශනය තමයි මනුස්සේෙක් නැගී සිට පවුඩුතුමාගෙන් අයද සිටිනවා මසිදෝනයට අවුත් අපට ආධාර කරන්නයි කියලා. එවිට පතුමා මසිදෝනයට යාමට පිටත්දිනවා. එසේ ගිහින් ඒගොල්ලු පිලිප්පි නගරයට ඇතුල් වෙනවා මසිදෝනනිියාවේ ප්‍රධාන නගරයේ පිලිප්ි නගරයේ ිි නගද ප්‍රධාන සිදුවීම් හතරක් තියනවා එක පරිවිනි සිද්ධිය තමයි ලිදියා කියන තියතරාුවරින් පැමිණි දම්පාට සයාම් මිකිිනීමේ දදිීසිටි ස්ත්‍රියයක් ග නිවස පාඩුතුමා නැවති සිට පිළිප්පි ධර්මදූත සංගය ලිදියයාගේ නිවසෙහි ආරම්භ කරනවා. ඒ අනුව පළමනි ගෘහස්ත සභාව විදිහට ලිදියගේ නිවස තෝරගණඩ පුළුවන් ඒ වගේම පවුලුතුමා ලිදියාව බෞතිස්ප කිරීමත් මෙහිදී වැදගත් වෙන. දෙවෙනි වැදගත් සිදිය ලෙස පිරිපි නගරයේදී පේනකීමෙන් ලාබ ලබාදුුන් වහල් තරුණියයක් පවුලුතුමා යෙසුස්වාන්සගේ නාමෙන් සුව කරනවා. සුව කලාට පස්සේ පාලතුමාට ොක ප්‍රශ්ින මොන දෙන්න සිදුවෙනවා. එම ප්‍රශ්නය තමයි මෙතෙක් එම වහල් තරුණියගේ ස්වාමියෝරුන්ට ලැබුණු ආදායම පාවුලු සහ සීලස් නිසා නැතිවෙනවා. ඒ නිසා මෝ පාවලු තුමාව සිරගත කරඩ තීරණය කරනවා. එතකොට එහිදී තුංගිනි සිදුවීම ලෙස ගන්න පුළුවන් පාුලු ඇතුළු පිරිසව. සිරගේ දාලා පාද දඩුකඳන්නුවල ගසලා රැකවල් දමා තිබියදී මහරාත්‍රියයේ පුතුමා ඇතුළු පිරිස ප්‍රසංසා කරමින් සිටියදී. පොලෝකම්පනයක් ඇතිවෙලා සිරගේ අත්තිවාරම් සෙරවී සිරගේ දොරටුඇරී සිරකරුවන්ගේ බැඳුම් ලිහි පතුමා ඇතුළු පිරිස නිදහසලබනො. එහිදී සිරගේ මුලා දෑනනි ඒ සිද්ධ දැක. ම කඩුවෙන් සියදිවින් හානිකර ගැනීමට උත්සාහ කරනවා. මෙහිදී පෞවුඩුතුමාගේ ස සීරස්ගේ ඉල්ලීම මත මුලාදෑනයා නවතා ස්වාමිනාාන්සගේ වචනය පිළිගෙන ඔහුසා ඔහුගේ පවුලේ සෑම දෙනෙක්ම බෞතිස්මය ලබලා ශුදාාත්ම ප්‍රීතිය එම නිවසට ලබාගන්නවා. ඊට පස්සේ පෞවුඩුතුමා තෙසලෝනිිය ගමන්රවා මෙහිදී සබ දිනතුනක් ධර්මශාලාවේ දේශනා කරමින් සිටි අතර පාඩ් ඇතුළු පිරිසට. මැර තර්ජනයොදා පීඩනවලට මුණදීමට ප්‍රසිද්ධ වෙනවා. මෙහිදී ජාසෝන් නැමති පුද්ගලයා පාලුතුමාට රැකවර්ණේ දුන්නත් ජාසන්ගේ නිවසට පැමිණ මෙම පුද්ගලයෝ පු ඇතුළු පිරිසට චෝදනා කරනවා. මොහු. ඇතුු පිරිස දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. ඉන් පසු ඕ පාුරුතුම ඇතුළු පිරිස බෙරියාවට පැමිණෙනවා මෙහි පාුරුතුමා දවස්පතා ශුද්ධවලියවිල්ල දේශනා කරමින් සිටියදි ග්‍රීක කුලකාන්තාවන් සහ පුර්ෂයන් ඇතුළු දවරුන්ගේ සමහරෙක්ද විරෝධතාවේ දැක්කු පුද්ගලයින්ගෙන් සමහරෙක්ද බෞතිස්ම කරනවා. නමුත් ඊට විරෝධේදැක්කු ජුදෙව්වන් පිරිසක් මෙම නගරේද කළඹනවා. ඉන් පසු පවුලු තුමා ඇතුළු පිරිස ඇතැන්ස් නගරේ බලා පිටත්වෙනවා. පාවුතුමා ගමන් කරද්දිී එතුමා දකිනවා අරියෝගපය කියන ශාලාවී නාදුරන දෙවියන්ට යනුවෙන් අල්තාරයක් හදල තියෙනවා. මේ අවස්ථාව ප්‍රයෝජනට ගෙන පවඩුතුමා ඔවුන්ට ජෙසස් කිසස් වහන්සේ පිළිබඳව දේශනා කරනවා. එසේම එම දේශනය තුළ විශේෂයෙන් කියා සිටිනවා. දෙවන් වහන්සේ ප්‍රිසස් වහන්සේ මරණින් උත්තාන කිරීමෙන් සියල්ලන්ට සාතිකයක් දී තිබන බැවින්. ධර්මිෂ්්‍රකමින් ලෝක්‍යාව විිනිශ්්‍යය කරන දිනයක් පැමිණෙන බව. මෙම දේශනය අසා ධමරියස්සා දියෝනිියස් වැනි ඇතැන්ස් පුද්ගලයින් දෙවන් වහන්සේ හඳුනාගන්නවා. ඉන් පසු එතුමා කොරෙන්ති නගරයට එනවා. කොරෙන්ති නගරයෙ ගීසියේ ප්‍රධාන ව්‍යාපාරික නගරයක්. මෙම නගරේ තුළදී පවුඩතුමට හම්බයනවා කියලා අසා ප්‍රිස්කිිලා කියන ඉතාලි ජාතික යු වලා. ඔවුන් කූඩාරම් කර්මාන්තය තම ජීවනපාය කර ගත්ත පිරිසක් වන අතර, පාතුමා එම නිවසේ නැවති සිට සබත් දිනවල ජුදෙව්හා ග්‍රීක සමූහයකට ඇදහිල්ලදීමට දේශනා කිරීමට සාක්ෂි දැරීමට පටන් ගන්නවා. එතැන් සිට පාවුඩුතුමා විජාතීන් අතරට යමී කියමින් උනාාන්සේගේ සේවය විජාතීන් වෙතට ධානය කරනවා. බොෝ දෙනාවව තුශශහන්සේ වෙත ගනීමට එතුමා සමත් වෙනවා. විශේෂයෙන් තීස්ස් ජුස්තස් සහ ධර්මශාලා ප්‍රධානාවූ ෆිස්පස් හ ඔහුගේ පවුලේ පුද්ගලයෙන් සඳහන් කළ හැකිය. නැමත ගමනේදී කෙන් ක්‍රයාව යන නගරයේදී පවුලුතුමා ජුදෙව් සම්ප්‍රදායට අනුව භාරයක් ඉටුකිරීමට හිස මුඩු කරගන්නවා. එය විශේෂ ලක්ෂණයක් වෙන අතර ඉන් පසු ිසිට පැමිණන පවුලුතුමා අකිලාසා ප්‍රිස්කිලාව නතරකොට නැවෙන් කවසාරියට ගොස් යෙරුසලෙමට පිටත්තගෝස් නැවත සිරියාවේ අන්තිෝකයට ලංවෙනවා.. හොද දවේපුතය අපි පළමු දෙවන ධර්මදූත චාරිකාවන් පවුලුතුමා පිළිබඳව කතා කරා. දැන් අපි තුන්නන ධර්මදූත චාරිකාවට ප්‍රවිෂ්ට වන්නටයි සූදානම් වන්නේ. මේ සඳහා අමාසේල ගුරුතුමන්ට ආරාධනා කරනවා තුංවැනි ධර්මදූත චාරිකාව පිළිබඳව පවුලුත්තුමන්ගේ දැනුවත් කිරීම සඳහා. ක්‍රිස්්තුර්ෂ මනස්තුන පනස් අටත් අතර කාලයේදී තුන්වන ධර්මදූතික චාරිකා පිළිබඳව අපට ශුද්දලියවිල්ල සඳහන් වෙනවා. මේ ගමනට එක්වෙලා තියෙන්නේ පාවුල්තුමා සීලස්තුමා තිමෝතියස් එරස්තසා තීතස් කියන පුද්ගලින්. චරිකාවය අරමුණ තමයි ශුදෝ පවර්තුමාන් විසින් ස්ථාපනය කරපු සභාවන්හි වර්ධනය විමසීම හා එම සභාවල සාමාජිකත්තේ දරන්නන් දිරිමත් කිරීම තමයි මෙහි අරමුණ බවට පත්වෙෙන්නේ. චාරිකාවට අයත්වෙච්ච ප්‍රදේශ සිරියාවේ අන්තිෝකය ගලාාතිය පිරීගිය එපිසිය, මසිදෝනය පිලිප්පිය තෝවසය මලේතසය තීර් කයිසාරය හරහා නැවත ජෙරුසල්ම කරා එතුමා පැමිණෙනවා. උන්වහන්සගේ පලමු සදිස්සානය බවට පත්වෙන්නේ ලා ගලාතිය හා පිරීගිය කියන ප්‍රදේශ. උවහන්සේ උහන්සේ මේ ප්‍රදේශ කරා අභ්‍යන්තර ගමන් කරන්නේ. ඒ අවස්සාවෙදී අපි දකිනවා මෙම ප්‍රදේශවල හිටපු ශ්‍රාවකින් කිතුුණු සංග උන්වහන්සේ ශක්තිමත් කලා කියර තමයි සඳහන් වෙන්නේ. ඉන් අනතරුව අපි උහන්සේගේ ධර්මදූතික චාරිකාව ගැන අධ්‍යනයක නිරත වඋුණොත් උන්වහන්සේගේ කේන්ද්‍රගත්ත ස්ථානය වන්නේ එපිසිියල්. මෙහි සිදුවීම හතරක් පිළිබඳව ඔබගේ පොතේ පෙළපොතේ සඳහන් වෙලා තියෙනවා. පළබනි සිදුවීම තමයි අකිලාහා ප්‍රිස්කිිලා විසින් ව්‍යක්ත කතිකෙකු හා භෞෂ්‍රිත දේශකයකු වූ අපලොස් නැමති ඇලෙක්සෙන්ද්‍රියාවේ උපන් ජුදෙව්වරයකට ධර්මය පහදාදීමේ සිදුවීම සම්බන්ධව. දෙවන සිදුවීම තමයි, ස්නාවක ජුවම්තුන්ගේ ශ්‍රාවකයින් දොලොස් දෙනෙකුට සුභාරංචේ දේශනා කරලාට පස්සේ, ඕුන් කලින් තාගෙන් හිටියේ නාවක ජෝමතුමාගේ බෞතිස්මය තමයි නිවැරදි බෞතිස්මය කියලා. නමුත් කිටුණු බෞතිීස්ම තු ඔවුන් ශදධාත්ම ක්‍රියාකාරරිත්වයට විවෘත කරනු ලැබවා. තුමන සිද්ධිය හැටියට නායක පූජකයක වූ එච්ච ස්කස්කවා. නැවදි පූජකවරයාගේ පුතුන් ජෙස සහන්සගේ නාමයෙන් යකුන් දුරු කිරීමට ගිය විට අශුද්ධාත්මයක් ඔවුන්ට හිරිහර කිරීම නිසා විශාල අර්බුදයක ඔවන්ට හුණ දීමේ සිදුවීම සම්බන්ධවත් අපට. අධ්‍යනයක නිරත වන්නට පුළුවන්. ඒවාගේම එපිස නගරේ වඩා ජනප්‍රිය වනේ ඩයනා දෙවගනගේ දේවාලය නිසා. ඉදින් මේ නිසාම පවුල්තුමාගේ ගැන්වීමක් අනුව අතින් සෑදූ දෙවිවරු ජීවමානභාවයක් නොවේති කියන ඉගැන්වීම පිළිබඳව උන්වහන්සේ දේශනා කිරීම හේතුවෙන් මේ දේවාලයට සම්බන්ධ රිදීරූප අලිවි කරන්නන්ගේ ව්‍යපාර බිදවැටනු ස්වභාව අපි දක්කගන්නට ලැබෙනවා. ඊළඟට පාවල්තුමාන්ගේ ගමන සන්දිස්ථානය වෙන්නේ මසිදෝනිය ඔස්සේ එතුමා ග්‍රීසියට පැමිණෙනවා. හලින් වතාවේ දෙවන චාරිකාාවද උන්වහන්සේ ස්ථාපනය කරන ලද ශ්‍රාවක සංග බැහැ දකින්නට පැමිණියම තුළ මේ කාලයේදී අපිට දැකගන්නට පුළුව මසිදෝනය ඔස්සේ තුමා ග්‍රීසියටට පැමිණේෙනවා විශේෂ අපොස්සරුන්ගේ ක්‍රියාපතය විසිව වෙන පරිච්චේද මේ සබඳධව සඳහන් වෙනවා. පාවලතුමා එහිදී තුන්මාසයක් ගත කරලා ජුදෙව්වෙකුගේ කූට උපක්‍රමයකට මුහුණ දෙන්නට උන්වහන්සේට සිද්ධ වෙනවා. ඊට පස්සේ නැවත වතාවක් නැව් නැගඩා එතුමා මසිදනියාව ඔස්සේ පිලිපියට පැමිණන ඉන් පසු පිලිප්ියේදි ොද වෙන්නේ උදේගුර. තු පිලිපියයට ඇවිල්ල පිලිපියේ නැවුනගෙනවා නැවුනගල එතුමා එනවා ත්‍රෝවසයට ත්‍රෝවසයට ආවම මෙහිදී සිදුවන විශේෂ සිදුව මක් තියෙනවා එදා පාලතුම මේහි සද්දිනක් නතර වෙනවා සතිය පළමිනිදා ඔවුන් රොටී කැඩීම සඳහා එක්රැස් වෙනවා එහිදී පාලුතුමාගේ දේශනවලට සබන් දෙමින්පු උඩු මහලේ ජනේල කසර හිටපු තරුණයෙක් උඩු මහෙන් බිමට වැටල ඔහු මරණයට පත්ව වෙන. අවස්ථාවේදී පාලතුමා විසින් මේ මියගිය යුතිකස් නැවති තරුණයාට පනදීම සිදුවෙනවා මේ ත්‍රෝවසේදී. එතන ඉන් අනතුරුව පාලතුමා ගමන් කරනවා නැවනැගලා මිලේතයට මිලේතේ විශේෂ අවස්ථාව අපට දක්න ලබෙනවා පාලුතුමා මිලේතයට ප්‍රජාමූලිකයන් කැදවනවා. ප්‍රජාමූලිකයන් කැදවලා ඔවුන්ට එතුමාගේ අවසාන දේශනය ඉදිරිපත් කරනවා අවසන්දේශනය කළ කියන්නේ පාලතුමා ඔඋුන් කැඳවල කියන සමුගැනීමේ දේශනයක් හැටියට.වරුදු හතරක් ඔබ සමග මං හිටිය නමුත් දැන් මටයන්ට වෙලා ඇවිල්ලා තියෙන්න්නේ ඒසම මෙතතිර දැන් නික්ම යනවා ම මෙහි ගියාට පස්සේ ඔ රැලට අනුකම්පා නොකරන වරු කියයන් වගේ පරිසක්ක බට න්නට වෙන්නේ. ඒ නිසා පරිසම් වෙන්න මේ ගැන්විම්බලින් ඉවත්ව නොගීන් ඒතුර ජීවත් පරින්නට කියන පනිවඩිය පාලතුමා මෙහිදී ප්‍රාමූලි කැන දෙනවා. අනතුර පාතුමා එතනින් නැවනගෙනවා නැවුන කල එතුමා එනවා තීර්වලට. තීර්වල්ට පැමි් පවලතුමාඒහි සද්දිනක් නතරබෙනවා ඒ අනුව ශුද්ධාත්මයන්ගේ මඟ පෙන්නීම තුළ පාවලුතුමාට ජෙරුස්සරමට නොයන ලෙස. එ සිටිය අයි කතා කරලා කියනවා. නමුත් පාලතුමා ඔවුන් හා සමඟ ඒ ගතකිරීමෙන් අනතුරුව පාලතුමා. නැවතත් ගමන් කරනවා කයිසාරියට. පාලතුමා කයිසාරයට පැමිණිෙනවා. එහිදී පාලතුමාට හමුව වෙනවා දිවැස් කීමේ වරය ලැබු කණ්‍ය අදුවරුන් හතරදනෙක් හා සම්බඳධ සිද්ධියට මුණ දෙන්නට.ඒ අනුවහි කණ්ඩායමේ සාමාජිකෙ වූ ධර්මදූතක පිලිප්ස් සමඟ. ඔහුගේ නිවසේ පාලතුමා නවතැන් ගන්නවා. ඒ නවතැන් ගැනීමෙන් අනතුරුව නිවසේ අගබස් කියන ජුදාජාතිකයකු. ඇදි වැසිවරයෙකු හමුුවීමට පැමිණෙනවා ඒ ඇවිල්ල පාවුලුට අයිතිී ඉඟපටිය තම අත්පාවල බැඳගනිමින් ශුද්ධාත්මනක මඟ පෙන්නිම තික ප ජෙරුසලමේ අනි්‍ය ජාතිකයන් විට පාවාදීම පිළිබඳව අනාවැකය ප්‍රකාශ කරනවා. මේ සිද්ධිය සිදු වෙන්නේ කයිසාරයේ. ඉන් අනතුරුව පාලුතුමා එතරින් ගමන් කරනවා ජරුසලමට. ජෙරුසලමේදී පාවලුතුමා පැමිණීම සම්බන්ධයෙන් එහි සිටි ගෝලයන් පාලුතුමා ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා ඒවැනිට සභාව ප්‍රධානියය හැටි කටයුතු කරපු ජාගපතුමාව හමුවෙලා පාවලුතුමා විසින් තම ධර්මදූත ගමනේ සියලු සේවා විස්සර ඔහු සමඟ පවත්වවා. ප්‍රකාශ කරනවා. ඉන් අනතුරු අපි දකිනවා පාලුතුමා මෙහිදී අත්අඩංගුවට පත්වීම සිදුවෙන්වා. ුැල මේ තමයි පාලතුමා අත්තලංකොට පත්වෙන්නේ තියනිසා බොෝම සැකැවි අප මේ කරුණු කතාකළොත්ට මේ තමයි පාලතුමාගේ තුන්්‍රෙනි ධර්මදුෘත්ත ගමනේ සිදුවූ සිද්ධීන් පිළිබඳ කටන් විිග්‍රහ කලොත් මට අබෝධර ගන්නන තිය මකත ාගනතියන කරනු හිපය අදර දුවේපුතේ ශදෝ පාලතුමා පිළිබඳ අප අවධානයොමු කරද්දිී විශේෂයෙන්ම මේ පවුලතුමාගේ ජීවිතයට අදාළ කරුණුකාරණ චරිතායනය කිරීම. අපගේ ජීවිතයට ලබා ගැනීම අතිශයෙන්ම වැදග. තෝට ඒ ඔස්සේ විභාගවලදී ඔබගේ අහන්නට පුළුවන් පැනයක් වෙත ඔබගේ අවධාන යොමු කරන්ට මේ අවස්ථාවේදී කැමති. තෝට ඒ පැනය අපට මෙහෙම ඉදිරිපත් කරන්නට පුළුවන්. පාවුලුතුමාගේ ජීවිතයෙන්, වර්තමාන කිතුුණු තරුණ තරුණියන්ට ගතහැකි ආදර්ශයන් කරුණු පහකින් ඉදිරිපත් කරන්න. එතකොට දෑබර දුවේපුතේ මෙහිදී ඔබ සැලිකිිලිමත්තවෙෙන්න්නට ඕනේ මෙවැනි ප්‍රශ්නයක් ඔබට ලැබෙන්නේ දෙවන ප්‍රශ්න පත්තරයේ දෙවන කොටසේ ලකුණු දහායක ප්‍රශ්නයක් විදිහටයි. එතකොට මෙහිදී බ පිළිතුරු ගොුණුකරදදිී. ඔබ න්‍යයාත්මක කරුණක් ඉදිරිපත් කළ යුතුවාගේම එම නි්‍යයාත්මක කුණ ප්‍රායුගික ජීවිතයට සම්බන්ධ කළ යුතුයි. දැන් මේ ප්‍රශ්නය වෙත ඔබගේ අවධහන යොමුකරධ්‍යාදරදුවය පුතේ පාවුලුතුමාගේ ජීවිතයෙන් වර්තමාන කිතුුණු ත තරුණියන්ට ගත හැකි ආදර්ශයන්. එහනම් අපි මෙතෙදි අනිවාර්යම මෙහිදී එක කරුණක් ගොඩනගත්්දී ඉදිරිපත් කරන්නට ඕනේ ශුදූ පාුලතුමන්ගේ ජීවිතය තිබුණා වූ වැදගත් ලක්ෂණයක් කෙරෙහි. උන්වහන්සේකෙන් ගත හැකිගේ ආදර්ශයක් කෙරෙහි. එතකොට ඔබට ගොඩනගන්නට පුළුවන් එඩිතරව සුභාරංචියය වෙනුවෙන් කැපවී දේශනා කටයුතු කිරීම පවුලු තුමන්ගේ ජීවිතය තුළ අපට අවබෝධ කරගත හැකිය. ඒ අනුව වර්තමාන කිතුුණු තරුණතරුණයන් වශයෙන් අපද පවුලුතුමාගේ එඩිතර කැපවීමෙන් නිතුව සුභාරංචියය දේශනා කිරීමේ ගුණාංගේ අවබෝධ කරගෙන දහම වෙනුවෙන් කැපවන තරුණ තරුණියන් බවට අප පත්විය යුතුය කියලා ඔබට පිළිතුර ගොඩනගන්නට පුළුවන්. එවගේම අපි තවත්කාරණාවකට අවධහන යොමු කරද්දි සුභාරංචය පතල කිරීම සඳහා නොපස්සු බට වීරෙන් ක්‍රයා කිරීමට තම කුසලතායේ සඳහා පූර්ණව යෙදවීමට පාවුලතුමා උත්සුක වෙනවා ඔහුගේ දැනුම හොබෙදාගන්නවා මේ සුභාරංචයේ පතල කරන්නට. එනම් ශුදූපාවුලුතුමා තම ධර්මදූත කටයුතු සඳහා. තමන්ගේ හැකයා දක්ෂතා යොදාගෙන පරිසුස් වහන්සේ පිළිබඳ සුභහාරංචිය ප්‍රකාශ කලාසේ වර්තමාන තරුණ තරුණයන් වන අපද උඩ්වහන්සේ ආදර්ශය කරගනිමින් අපගේ කුසලතාවයන් ප්‍රිසුස් වහන්සේ වෙනුවෙන් වැෑ කරන්නට අධිෂ්ඨාන කරගත යුතුය කියන ආදර්ශය අපි පවුලුතුමාගේ ජීවිතයෙන් ලබාගන්නට පුළුව. එවගේම පවලතුමා නිරතුරුවම දේව කැමැත්ත සොයන්නට උත්සාහකරාවය යන ගමන්වාර්යන් තුළ විශේෂයෙන්ම. ඇතින් අපිට කියන්නට පුළුවන් ප්‍රසිුදු පාුලතුමා තමන්ගේ ජීවිතය තුළ දේව කැමැත්ත සෙවීමට වේ සුනාසේ කි තරුණ තර්යන් වශයෙන් අපද එම දේවකැමැත්ත සෙවීමේ ආදර්ශය පවුලුතුමන්ගේ ලබාගෙන අපේ වර්තමාන ජීවිතය අපට පැමිණෙන හැලහැප්පීම් තුළ දේව කැමැත්ත සොයන්නට දෙවන් වහන්සේට සවන් දෙන්නට. ඕන යෝග්‍ය ඒ ආදර්ශය අපි පවුලත්තුමාන්ගේෙන් ලබා ගත්තාය කියලා ඔබට මෙම පැනයට කරුණු ගොඩ කරන්නට හැකියාව ලැබෙනවා. එවගේ තවත් කරුණක් වෙත ඔබගේ අවධානයමු කරොත් දෙවිදුන්ට හිමි ගෞරවය උන්වහන්සේ නො පසුබටව පුද කරන. තෝට අපිත් තවරුණතරුණයන් වශයෙන් පෞුලතුමන්ගේ ආදර්ශය අනුව දෙව්‍යන් වහන්සේ වෙනුවෙන් අපගේ ආගම ධර්මය වෙනුවෙන් කැපවීමෙන් වැෑවීමෙන් කටයුතු කරන්නට, ආගමික කටයුතු සඳහා ගෞරවෙන් සහභාගී වෙන්නට අවශ්‍ය ආදර්ශය අපි පවුලතුමාන්ගේෙන් ලබා ගන්නවා තරුණතරුණයන් වශයෙන්.ඒවගේම දුක්පීඩා මැද පවුලුතුමන් සුභහරංචය දේශනා කරා එහෙන වර්තමාන කිතුුණු තරුණ තරුණණයන් වශයෙන් අපිද පවුලතුමාගේ දුක්වීඩා මැද සුභහරංචිය දේශනා කරන්නට උන්හන්සේ උත්සක වනා වගේ අපිත් අදවර්තමාන තරුණතරණයන් විදිහට මේ දුක්මසු වේදනාකාරී වාතරවාරණයන් තුළ කිසස් වහන්සේට ශක්ෂි දර්වය යුතුය කෙන ආදර්ශය, පවුලතුමාගේ චරිතයෙන් අපිට ගන්නට පුළුවන්. උට ආකාරයෙන් ඔබ විශේෂයෙන්ම කරුණු දෙකාක්. පවුලතුමන්ගේ ජීවිතය කුමක්ද ඔබ ලබාගන්නේ ඒක වර්තමාන ජීවිතතු ඔබ ගොහොමද ක්‍රා කරන්න එකෙන ආකාරයෙන් ඔබ කාරණ පෙළ ගැස්සුවොත් ඔබ විශේෂයෙන්ම ඒ සඳහා. ැබ ලක්ුණුදහයම හිමිකර ගැනීම අවස්ථාව තිබෙනවා.ඒවගේ තවත් කරුණු පහක් කඔබට තිරේ දිස්වෙනවා ඒ කාරණ අඔස්සේ ඔබට එවැනිම විදිහකට කරුණු ගොඩනගා ගන්නට පුළුවන්. ඒ වගේ මාදර දේපුතේ පවුලතුමාගේ ජීවිතයෙන් වර්තමාන කිතුුණු ජනතාවට ගැතැහැකි ගුණාංග පහක් ලියන්න. විශේෂයෙන්ම දෙවන ප්‍රශ්නපත්තරයේ කෙටි උත්තර ලිවීම සඳහා. අසන පැනෙක් විදිට මේ ඉදිරිපත් එෙන්න්නට පුළුවන් එතකොට උන්හන්සේක නිර්භීතකම නොපස්සු බට වීර්ය කැපවීම අවංක බව දේව ගරූබිය ප්‍රඥාව සත්‍යවා දී බව අධිෂ්ඨාන ශීලී තත්ත්වය අපිට මෙහිදී ඉදිරිපත් කරන්නට පුළුවන්. තොට මේ කාරණ අවඔස්සේ කරුණු ගොඩ ගෝත් ඔබට මුළු ලකුණු ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එසේ එනම් ආදර දේ පුතේ අද දිනේදී අපි ශදෝ පෞරත්තුමන්ගේ ජීවිතයාල ලා විශේෂණ මන් වහන්සේගේ ධර්මදූත චාරිකා ත්‍රිත්වය ගැනත් ඒවගේම උන්වහන්සේගේ ජීවිතයෙන් අපගේ කිතුුණු ජීවිතයට ගත හැකි ආදර්ශයන් මුල්කරගෙන් අපි කොහොමද ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කරා තමත් මෙවැනිමූ වැඩසරහනකින් නැවත අපි හමු වෙනතුරු බසිලු දෙනාටම ජෙස් පේටහි